උඩුවේ ක්‍රියේෂන් YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ආරම්භයේදී මතක් කරන්න ඕනේ මේ ලංකාවේ ලෝකයේ ව්‍යාප්තමින් පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් සියලුම ජනතාව ආරක්ෂා වෙන්න කියලා. ඒ වගේම මේ වෙන විට රෝගාතුරුන් සිරින සියලුම ජනතාවත් එක්මිනෙන්ම සුවපත් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දිනවල ඇති වුණු ගැටලුවක් තමයි ගෑස් සිලින්ඩර් නැති ගැටලුව. ඉතින් මේ ගැටලුවට විසඳුම් සකස් කරමින් පවතිනවා කියලා අපිට පුවත් මගින් දැනගන්න ලැබුණා. කොහොම වුණත් ඒ ගැටලුව නිසා ජනතාව දරලිප පාවිච්චියට යොමු අවුරුදු කීපයකට කලින් හදපු ගෙවල් වල මුළුතැන්ගේ නම් පෝරුවක් දක්නට ලැබුණා. නමුත් නවීන පන්නේට හදන මුළුතැන් ගෙවල් වල නම් පෝරුවක් දක්නට නැතිද. මගේ මුළුතැන්ගේ පෝරුවක් නිර්මාණය කළ නැහැ. ඉතින් මට හිතුණා මගේ මහගෙදර මුළුතැන්ගේ පෝරුව කොයි විදිහටද තියෙන්නේ කියලා ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ මගේ මහගෙදර මුළුතැන්ගිය. ඒක නවීන පන්නේට හදපු මුළුතැන්ගියක් නන් නෙවෙයි. හරියට මීට අවුරුදු 38කට පෙර හදපු මුළුතැන්ගියක්. දැන්ට අවුරුදු කීපයකට පෙර තමා මේට අලුතෙන් ෆැන්ට්‍රි කබඩ් නිර්මාණය කළා තියෙන්නේ. ඒ ෆැන්ට්‍රි කබඩ් ෆෝමිකා කියන ෂීට් වර්ගයේ අලවල තමයි නිර්මාණය කළා තියෙන්නේ. ඔයාලට පෙනුණද මේ මුළුතැන්ගේ පෝරණුවක් තියෙනවා. නැහැ නේද? ඇත්තටම මේ මුළුතැන්ගේ පෝරණුවක් තියෙනවා. කොතනද තියෙන්නේ? එන්න අපි බලමු. බලන්න මේ මුළුතැන්ගේ මෙන්න මෙතන තමා පෝරණුව තියෙන්නේ. මේ විදිහට ඇතුළත සාමාන්‍ය විදිහට පෝරණුව තියෙනවා. වසර කීපයක සිට භාවිතා කළ තියෙන නිසා පෝරණුවේ ඇතුළත බිත්තිවල නම් හොඳටම දැලිබැඳලා තියෙන්නේ. ඒත් පිටතට නම් ඒ කිසිවක් පේන්නේ නැහැ. දරලිප භාවිතා කළ ඉවර වුණාම ලිප අවට පිරිසිදු කළා දොර තියෙන වහලා තියන්න පුළුවන්. කාලීනව ඇතිවන ගැටලු වලට සූදානම් වෙලා ඉන්නක කෝකටත් හොඳයි. ඉතින් අලුතෙන් මුළුතැන් ගයක් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙකුටත් පොඩියට හරි පෝරණුවක් හදලා ආවරණය කරලා තියන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඒ වගේම දැනට ඔබේ මුළුතැන් ගේ පෝරණුවක් තියෙනවා නම් ඒක මේ විදිහට ආවරණය කරන්න පුළුවන් කියලා ඔයාලට අදහසක් දෙන්න හිතුණා. ඒ වගේම එලිමහරි ඉඩ තියෙනවා නම් දරලිපක් හදාගන්න පුළුවන් නම් ඒකත් ගොඩක් හොඳයි. එහෙනම් අපි නැවත වතාවක් ඔයාලත් එක්ක එකතු වෙන බලාපොරොත්තු වෙන සමගන්නවා. අවසානයේදී මතක් කරන්න ඕනේ ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මතකයෙන් subscribe කරලා අසල තියෙන bell icon එකත් click කරන්න. එතකොට මම අලුත් video එකක් දැම්ම ගමන්ම ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අපි නැවත වතාවක් හමු වෙමු. පරිස්සමින් ඉන්න සුබ දවසක්.